සියලු දෙනාටම සුබ උදෑසනක් කියනවා. ඇත්තටම මේ වීඩියෝ එක මම දැන් මේ කරන්න ගන්නකොට මම දැක්කා ඔන්ලයින් එකේ ඉන්නවා 700 දෙනෙකුටත් වඩා ආසන්න පිරිසක්. ඒ කියන්නේ මගේ ෆ්‍රී එකේ ඉන්න. කරුණා කරලා මම මේ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ ඉතාලියේ තියෙන ඇත්ත තත්ත්වය පහදලා දෙන්න. මේ මේ ඉතාලිය සම්බන්ධව ලංකාවේ මේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පොලිස් නිලධාරියා ඇත්තටම බොරු අපුරමින් බොරු ප්‍රකාශ දෙමින් ටීවී නාලිකාවල ඇවිද යනවා. මේක දරාගෙන ඉන්න බෑ, මේක බලාගෙන ඉන්න බෑ. කරුණාවෙන් මම මේ හොඳින් ඉල්ලන්නේ සියලුම දෙනා මේ වීඩියෝ එක බලන සියලුම දෙනා මේ මිනිස්සයා වෙනුවෙන් කියන බොරු වෙනුවෙන් මේ මිනිස්සයාට දඬුවමක් ලබා දෙන්න කියලා මම කියන වචනකින් හරි මේ කියන්නේ ඇත්තටම සම්පූර්ණ බොරුවක්. අද උදේ ෆෝන් එක හතර ගත්තකම මම දැක්කේ මේ මිනිස්සයා දැන් පෙරේදා කිව්වා මේ මැරෙන මිනි මෙහෙ මේවා කරන්නේ නැහැ. මම මේ වීඩියෝ දෙකම මේ ලයිව් එකෙන් පස්සේ යටට මම ඔයාලට දාන්නම්. මේ වීඩියෝ දෙකම බලන්න. කලින් වීඩියෝ එක මගේ FD එකේ තියෙනවා. මේ වීඩියෝ දෙක තුනකට පස්සේ ඒකත් ඕගොල්ලන් බලන්න. මේ මිනිස්සයාට මොලේ අමාරුව. මේ මිනිස්සයා මොනවාද මේ කියන්නේ? මේ මිනිස්සයා පිස්සෙද්ද නැත්තම්? දැන් අද උදේ වෙන මෙයා වෙන ටීවී නාලිකාවට ගිහින් කියනවා මේ කලින් කිව්වා මේ ටීවී නාලිකාවට ගිහිල්ලා මේ ඉතාලියේ මැරෙන මිනිස්සුන්ව ඇඳුම් නැතුව වල දානවා එක ගොලේ වලක් හපලා කියලා. දැන් මේ පිස්සා කියනවා මේ දැන් අද උදේ දැක්ක වෙන වීඩියෝ එකක් ටීවී නාලිකාවට කියලා මේ පිස්සා කියනවා මේ මොලේ අමාරුකාරයා කියනවා මේ මිනිස්සු මේ මැරෙනවා. මට කියා ගන්න බෑ. අතර මම මේ වෙවුලනවා කේන්තියට මොනවාද මට මම දැන් තමයි මේ වැඩක් නැති හින්දා මම නැගිට මේ මිනිස්සයා කියනවා මේ මොනවාද මේ ඉතාලියේ මිනිස්සුන්ව මේ ට්‍රක් වලින් අරගෙන ගිහිල්ලා මැරෙන මිනිස්සුන්ව කොක්කෙන් ඇදලා වලකට දාලා මේ වල දාන්නේ. මේ එහෙම දෙයක් තමයි ඒ රටේ මෙයා වෙලා තියෙන්නේ. මේ මිනිහා මේ ගෝලීය වසංගතය ගැන කිසිම අවබෝධයක් නැතුව කතා කරන්නේ. ඇත්තට මේ වෙලාවේ මිනිස්සු මේ රටවල් වල ඉන්න බලධාරීන්ට මේ රජයට අත දික් කළ වැඩක් නැහැ මේ අවස්ථාවේ. මේක ගෝලීය වසංගතයක්. මේ වසංගතයට මුළු ලෝකෙම මුහුණ දෙන්න ඕන. ඉතින් මේක එක ප්‍රාන්තයකට හරියට මෙයා වුණාට පස්සේ ඒ ප්‍රාන්ත විතින්ම විනාශ වෙනවා. ඒක ඇත්ත තේරුම් ගනි මෝඩ මෝඩ පොලිස්කාරයෝ. මම මේ කියන්නේ උඹට. උඹ මොනාද මේ මේ මාධ්‍යයට ගිහිල්ලා මේ කියන කතා බොරු. මේවා මිටත් තවත් මෙතනින් මෙහාට මම මේ හොඳ හිතින් කියන්නේ ඕ තමුන් නැහැ කිසිම මාධ්‍යයකට ගිහිල්ලා ඉතාලි සම්බන්ධ එක වචනයක් කටාරින්න එපා. එක වචනයක් කටාරින්න එපා. ඉතාලියේ දේවල් අපි බලා ගන්නම්. අපි ඉන්නම් මේ රටට වෙලා. අපි එන්නේ නැහැ ලංකාවට. අපේ මල මිනිහක්වත් එන්නේ නැහැ ලංකාවට. අපි මැරුණත් මෙහෙ වලලන්නේ. ඒක දැනගනින් අජිත් රෝහණ උඹ. උඹ බොරු කියන්න එපා. උඹ උඹ මොනාද මේ කියන්නේ? අවුරුදු 50න් ඉහළ මිනිස්සුන්ව මේ මේ බේත් කරන්නේ ඔහෙ හොඳ වෙන්න අතහැරලා දානවා කියලා. එහෙම වෙන්නේ නැහැ මේ මේ රටේ. මේ රට මානුෂික රටක්. ගොන් හරකො දැනගනින් ඒක. හරිද? උඹට මීටත් වඩා හොඳ දෙයක් මට කියන්න නැහැ. අවංකව මගේ හිතට හරි වේදනයි. උඹ මේ රට ගැන, මේ රජය ගැන, මේ රජයට කරන අපහාස ගැන. උඹලා වගේ තක්කඩි නෙමේ මේ රටේ ඉන්නේ. මේ රටේ ඉන්නේ හොඳ සංවේගී පුද්ගලයෝ, හොඳ දොස්තරලා. ඒ වුණාට මේක ගෝලීය වසංගතයක්. මේක ඇත්තටම මේ පාලනය කරන්න අමාරුයි. මේක මිනිස්සු ගෙදරට වෙලා හුදකලා වෙලා ඉන්න ඕන. මෙයා බලනවා මේ ඉතාලියට තමුසේ මේ ඇවිල්ලා පොඩ්ඩක් මේ ඉතාලිය කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඔක්කොම ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ. තමුසේලා වගේ ඔය ඇඳුරි නීති දාලා ඇඳුරි නීතියක් පෑ ගානකට අයින් කරලා මිනිස්සුන්ව වට කරලා කොටු කරලා මිනිස්සු පිස්සු බල්ලෝ වගේ එළියට යන්නේ නැහැ මේ රටේ. එහෙම වෙන්නේ නැහැ. ඒක දැනගනින් අජිත් රෝහණ. අජිත් රෝහණ උඹ කිසිම වෙලාවක ආයේ එන්න එපා. මේ ඉතාලිය ගැන කිසි දෙයක් කතා කරන්න එන්න එපා උඹ. හරිද? මම මේ හොඳින් උඹට කියන්නේ. හරිද? අපි එන්නෙත් නැහැ. අපේ දරුවේ ගිමිණියක්වත් ලංකාවට ගේන්නේ අපි මැරුණත්. උඹලා අපි ගැන හොයන්න එපා. උඹලා කොහොමත් ඉතාලියේ ඉන්න මිනිස්සු ගැන අද වෙනතුරු හෙව්වේ නැහැ. උඹ අමු උඹලා අමු අමු සක්කිලි જાතියක්. කෙලින්ම මම මේ බය නැතුව කතා කරන්න එක දැනගනි. මේ ඉතාලියේ කිසිම කෙනෙකුව මැරෙන්න අතාරින්නේ නැහැ. මැරෙන්නේ මිනිස්සයාගේ ආයුෂ එතරම් ඉවරයි. ඒ මිනිස්සයා හොඳ කරන්න බැරි නිසායි. ඒක දැනගනි. අවුරුදු 50 කියන්නේ මෙහෙ අවුරුදු 50 කියන්නේ මේ අපේ රටේ විදිහට අවුරුදු 25ක හිතන විදිහ වයසක මෙහෙ ජීවත් වෙන්නේ. අවුරුදු 50ක් කියන්නේ මේ මම අවුරුදු 25ක කෙල්ලෙක්ගේ පෙනුම තියන්නේ මෙහෙ. අවුරුදු 50 කියන්නේ ඒ වගේ අයව අතෑරලා දාන්නේ නැහැ මීහරකෝ. ඒක දැනගනි. නිකම් බොරුවට දන්නේ නැති මගුලුවල් කතා කරන්න එපා. අනික උඹ මොනාද කිව්වේ මාධ්‍ය ප්‍රකාශ කරේ? උඹ කලින් මම දැක්ක ඔක්කොම උඹලගේ නිවුස්. උඹ කිව්වේ මිනිස්සුන්ට බොරු ප්‍රකාශ දෙන්න එපා, FDA එකෙන් බොරු මෙෂා කරන්න එපා. දැන් උඹ මාධ්‍යයට ගිහිල්ලා උඹ රටේ නීත්‍යානුකූල පොලිස් නිලධාරියෙක් කියලා උඹ මොනවද මේ කියන්නේ? එහෙනම් මාධ්‍යයට ගිහින් උඹ අල්ලලා හරිනම් උඹගේ වීඩියෝ දෙකම මං මගේ අහමුදා නිලධාරියට මං යවුවා. ඒගොල්ලන්ගේම සිංහලෙන් ඉතාලියට පරිවර්තනය කරලා උඹට නීතිකාර මාර්ගයක් ගනි මේකෙන්. ඒක දැනගනි. උඹගේ ඔක්කොම වීඩියෝ මං ඔක්කොම මගේ හමුදා නිලධාරියට යවලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ කඩේ මෙරුලාණන් කඩේ හමුදා නිලධාරියගේ කඩයක් ඒක. එයා ડોක්ටර් කෙනෙක්.
මං එයාට මේ වීඩියෝ දැම්ම. එයාලා මේවා ඉතිවා ඉතාලියට පරිවර්තනය කරන. දැන් ඉතාලියේ නිවුස් වල උඹ ගැන පෙන්නයි. උඹට උඹට ලෝකේ මහානව හිමිකම් එකෙන් උඹට යවන්කොම දඬුවම් දෙනවා මේකට. මේකට උඹට දඬුවම් දෙනවා. ඒක දැනගනි. ඒක දැනගනි. උඹලා මොනවද කරන්නේ? උඹලා රටේ නීතිය හරියට කරන්නේ නැහැ. උඹලා ගොම් බූරුවෝ වගේ වැඩ කරන්නේ. උඹලා වැඩ කරන විදිය අපි ඊයරේ පෙවර්තිවලු දැක්කා. උඹලා ජනතාවට ඇඳිරි නීතිය කියලා දාලා ඇඳිරි නීතිය පෑ ගානකට අයින් කරනවා. ඊට පස්සේ ගොන් හරක් ටික වගේ අපේ මිනිස්සු එළියට බහිනවා. උඹලට පුළුවන් ද පාලනය කරගන්නද? උඹලා දන්නේ නැහැ පාලනය කරන්න. උඹලා නීතිය රකින්න දන්නේ නැහැ. ඒක දැනගනින් මේ අධිත්‍රෝහණ. මා අපි මව්බිමට ආදරේ, අපේ රටට ආදරේ, අපේ මිනිසුන්ටත් ආදරේ. ඒ වුණාට යම් කිසි මෝඩ පිරිසක් ඉන්නවා තමයි. ඒක ලෝකෙ කොහෙත් ඉන්නවා. මේ රටෙත් ඉන්නවා. ඒක නෑයි කියන්නේ නැහැ. මේ රට මුලින් ගණන් ගත්තේ නැහැ කියලා දන්නවා. මේ ලෙඩේ ගැන එච්චර බය වුණ නැහැ කියලා. ඒ වුණාට මේ මිනිස්සු තමන්ගේ මුළු ශක්තිය ධෛර්යයම දාලා මේ රජයේ මේ මිනිස්සුන්ව බේරගන්න හදනවා. ඒ හදන වෙලාවක උඹලා ඔහෙට වෙලා මේ රටට අගෞරව කරන්න එපා. මේ නීතියට අගෞරව කරන්න එපා. ඒක දැනගනින් අජිත් රෝහණ. උඹට මීට වඩා කිසියක් කියන්න නැහැ. උඹලාට උඹලා අපේ රටෙන් ඉපදුනාට අපිට ලැබිච්ච දෙයක් නැහැ. ඒක දැනගනින්. අපි දහ දුක් වින්දා. පුංචි කාලේ ඉඳන් ජීවිතේ ඉපදුන දවසින් අපි දුක වින්දේ. මේ ඉතාලියට ඇවිල්ලා තමයි යකෝ සැනසීමේ කාලා බීලා දරු මල්ලු හදාගෙන මේ ඉදිරියට මුණ දුන්නේ. මේ රට නිසායි. මේ රට නිසායි අපි අද ජීවත් වෙන්නේ. මේ රට හින්දා තමයි අපේ ජීවිතේ ගොඩ නැවෙලා තියෙන්නේ. ඒක දැනගනින් අජිත්‍රෝහණ. උඹට බෑ මේ රටට විරුද්ධව කතා කරන්න. උඹට කොටින්ම අයිතියක් නැහැ මේ රටට විරුද්ධව කතා කරන්න. කරුණා කරලා මම මේ කියන්නේ. ඒ නිසා මේ මොනාද ඒ නිසා මම කරුණා කරලා කියන්නේ. ඒ නිසා මම මේ කරුණා කරලා කියන්නේ මේ ගැන මොනාද බොරු ප්‍රචාර දෙන්න එපා. අපි මේ රටේ හොඳින් ජීවත් වෙනවා. එක්තරා ප්‍රාන්තයක ලොම්බර්දියා ප්‍රාන්තයේ ඇත්තට මිනිස්සුන්ට ලොකු භීෂණයකට මුණ දීලා ඉන්නේ ලොම්බර්දියා පළාතේ. ඒ නිසා කරුණා කරලා කියන්නේ මේ 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 බොරු විතරක් කියලා මිනිස්සු බය කරන්න එපා. බය කරන්න එපා මිනිස්සුන්ව. මිනිස්සුන්ව බය කරන්න එපා කියලා කියන්නේ. අපි බය නැහැ මැරෙන්න. ඒක දැනගනින්. අවුරුදු 40 ජීවත් වුණා, දරුවෝ පහක් හැදුවා. ඒ දරුවොත් එක්ක අපි කාලේ ජීවත් වුණා. අපිට මැරුණත් සැබයි. ඒක දැනගනින්. අජිත්‍රවන් උඹ ඔය කොක්කෙන් ඇදලා මිනිස්සු මේ වලට දානවා කියන්නේ මේ ඉතාලිය නෙමෙයි. ඒක පිළිගන්න පුළුවන් මුස්ලිම් රටක වුණා නම්. මුස්ලිම් රටක වගේ වුණා නම් ඇත්තටම පිළිගන්නවා. ඒ මිනිස්සු තිරිසන්නු මුස්ලිම් රටවල ඉන්නේ. මේ රටේ තිරිසන්නු නෑ. මේ රට තිරිසන් පාලනයක් නෙමෙයි. මේක තිරිසන් පාලනයක් නෑ මේ රටේ. ඒක දැනගනින් අජිත් රෝහණ. උඹලට මම මේ කියන්නේ. මේ අජිත් රෝහණ මේ කරන ක්‍රියාව රජයේ බලධාරීන්ට පේන්න ඕනේ. රජයේ බලධාරීන් කොහොමද ඇස්කම් පියාගෙන මේ වහන්නේ? කරුණා කරලා උඹ නීතියට ගරු කරපන්. නී උඹ ඔය පොලිස් හැඳුම ගලවලා ගෙදර නවතියම්. මේ මිනිහගේ රජයේ බලධාරීන් ඉන්නවා නම් මේ මිනිහගේ ඇඳුම් මේ මිනිහගේ රස්සාවෙන් අයින් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ කියන අපරාධෙට දැනගනින් මේ ඉතාලිය තරම් සංවේගී රටක්, මානුෂික රටක් මේක තමයි මිනිස්සුන් අත දීපු ලෝක එකම රට. ලෝකේ දුප්පත් මිනිස්සුන් කන්න බොන්න දීලා ලෝකේ කොහෙන් ආවත් මේ මිනිස්සුන්ව බාරගත්ත එකම රට මේ රට. ඒ නිසා ඒ වගේ වෙලාවක මේ වගේ මිනිස්සු මැරෙද්දි මේ මෙච්චර රටවල් ගානක මෙච්චර සරණාගතයන්ට උදව් කරපු රටක් යකෝ මේක. මේ වගේ රටක ඒ වගේ මරුණයි කියලා මේ මිනිස්සු ඒ වගේ මිනිවලලන්නේ නැහැ. ඒ වගේ කරන්නේ නැහැ. මැරෙන්න පණ අදින්න දාලා අහක බලන් ඉන්න එක දැනගනි. මේ දොස්තරලා ජීවිතේ පරදුවට දීලා, නාස්ලා ජීවිතේ පරදුවට දීලා අද මේ ජීවත් වෙන්නේ මේ ඉතාලියේ. මේ මේක දැනගනි. හරි උඹ මේ පොලිස් ඇඳුම ඇඳගෙන උඹ මේ හැම වරප්‍රසාදයක්ම නම් උඹලා මේ බොරුවට උඹලා මේ පොතේ පෑනෙන් අසලක් දාලා උඹලා පඩි ගන්නෙ. උඹලා මොනවද කරන්නේ? උඹට හරි දෙයක් කරන්න බෑ. හරිද? මං ඉල්ලා සිටිනා උඹට මේ උඹට කොරෝනා හැදියන් කියලා. ඉස්සල්ලාම රටේ උඹට කොරෝනා හැදුවත් කවුරුත් හොඳ කරන්න එපා. උඹ මැරෙන්න හරි ඉන්න ඕනේ. මොකද උඹ මේ කියන බොරු වලට උඹ බොරු කියන්න එපා. කොකු වලින් ඇදලා දාලා මෙහෙ මිනි වලලන්නේ. මේ එක එක මිනි වලක ඔක්කොම මිනි පෙට්ටි වලට දාලා තියෙන්නේ. මේ වලලල මිනි වලලා දාන අනිත් මිනි හැමදේම පුච්චන්න පුළුවන් හැම මිනි හැම පුච්චන ඉඩ තියෙන තැන් වල වල දාන. එහෙමයි කරන්නේ. හැම කෙනෙකුම පෙට්ටියක දාන. හැම කෙනෙකුම නීත්‍යානුකූලව මේ මරණ කටයුතු කරන්නේ. හැම දෙයක්ම නීත්‍යානුකූලයි. මේ ඇත්තටම මට හරි හිතට අමාරුයි මේ රට ගැන මේ විදිහට අපූත චෝදනා එල්ල කරනකොට මේ වගේ මෝඩ මිනිස්සෙක් අවංකව මම මේ අවස්ථාව මුළු ලංකාවටම බයින්නේ. මම බයින්නේ මේ මෝඩ ප්‍රකාශ කරන අජිත් රෝහණට විතරයි. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින ලංකාවේ ඉන්න බලධාරී සියලු දෙනා මේ අජිත් රෝහණ මේ කියන හැම දෙයකටම මේ නීත්‍යානුකූල පියවරක් ගන්න කියලා. මේ රට ඉතාම සංවේගී රටක්, මනුස්සකම තියෙන රටක්. රටවල් ගානකින් අවුරුදු ගානක් යනකම් මේ රටට එනවා මිනිස්සු. ඒ මිනිස්සුන්ට කන්න බණ්ඩ දීලා මේ 6000ක් 7000ක් මැරෙනකොට ඒ මිනිස්සු මෙයා කරන රටක් නෙමෙයි. ඊට වඩා දහස් ගාණක් මේ මිනිස්සු මේ රට ඇතුළට අරන් තියෙනවා. කන්න දීලා තියෙනවා. ඉඳන් ඉඳන් දීලා තියෙනවා. ඒවා දන්නේ නැතුඹලා.
මේ මේ රට කොච්චරනම් මිනිස්සුන්ට ඉන්න දීලා තියෙනවද? අද උඹලා මොනවද අපේ රටේ මිනිස්සුන්ට කරන්නේ? අපේ රටේ මිනිස්සුන්ට මොනවද කරන්නේ? නීතියවත් හරියට ක්‍රියාත්මක කරනවද? පොඩි මිනිහට එක නීතිය, ලොකු මිනිහට එක නීතිය, උඹලට එක නීතිය. ආ උඹට වැරදි කරන්න හොඳයි. පොඩි මිනිහා වීඩියෝ එකක් Facebook එකේ දාලා මේ කවුරුහරි මැරුණා කියලා කිව්වා නම් එහෙම උඹට ඒක අත්අඩංගුවට ගන්න පුළුවන්. දැන් බෝ කවුද අත්අඩංගුවට ගන්න මේ අවස්ථාවේ? මං අහන්න කැමතියි. උඹ කවුද අත්අඩංගුවට ගන්න? මම උඹ ගන්න ඕන අත්අඩංගුවට. මේකට මං ඇත්තටම මම මේක අතාරින්නේ නැහැ. මේ වැඩේ මං දැනගනින් නැති ද්‍රෝහණ. උඹට මම මේ මේ උඹ මං අවංකවම මේ වැඩේට උඹට යම් කිසි දෙයක් කරන්න කරනවාමයි. මොකද මේ මේ වගේ බොරු කියන්න එපා. ඉතාලිය සම්බන්ධව ඉතාලියේ මේ වගේ කිසිම දෙයක් මේ විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියන එක මට සාහතිකයි. ඉදිරියට මොනවා වෙන්න කියලාද කියන මම දන්නේ නැහැ. දැනට මේ දැනට ඉතාලිය හොඳ ආකාරවම හැම කෙනෙකුටම හොඳට සලකනවා. ඒක දැනගනින්න. මේ ඉතාලිය දන්නවද? ඉතාලි කාර්යයටත් එකයි අපිටත් එකයි. එකම නීතියකට මේ රට යටත් වෙලා තියෙන එකම නීතියකට රට ගෙනියන්නේ. ඒක දැනගනින්න. උඹලා කවුද පොඩි මිනිහද ලොකු මිනිහද දුප්පතාද සල්ලි කාර්යයද කියලා නැහැ මේ රටේ. මේ රටේ අදුලා හඩුලා ආදායම් හම්බ කරන මිනිස්සුන්ට මේ රටේ සෑහෙන සහන ලබා දෙනවා. මේ රටේ දරු මල්ලන්ට කන්න දෙනවා. රස්සාවේ පඩි අඩු නම් ඒ අයට වෙනම සහන දෙනවා. මේ ඉස්පිරිතාල වලින් කොච්චර බේත් හේත් ටික නොමිලේ දෙනවා. ආ මොනාද බල මේ කියන්නේ? හැම පුද්ගලයෙකුටම තමන්ට අයිති ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ළඟ අපේ රටේ මොනාද දීලා තියෙන්නේ? ඒ නිසා තමන්ගේ රටේ වැඩි හදා ගන්න අනුන්ගේ රට ගැන හොයන්නේ නැතුව. තමන්ගේ මනුන්ගේ රොඩ හොයන තමන්ගේ පොල් බලාරි තියාගෙන. ආ පොඩි කකුල් මෙල්ල මහ කකුල් ඇදේට යන පොඩි කකුල් මේව කරගෙන ඒ හින්දා ඉස්සල මහ කකුල් ඇදලි ඉන්න ඕන පොඩි උන් හදන්න කලින්. ඒ නිසා මම කියන්නේ මට කියන්න දේවල් ගොඩක් තියෙනවා මේ වීඩියෝ එකෙන් කියනවා. මේ මේ ඉතාලිය ඉතාමත්ම රත්තරන් රටක්. මේක රත්තරන් රටක්. මේක අපේ වාසනාවකට එන්න ලැබිච්ච රටක්. මේක අපි කොහේ හරි පිනක් කරලා තිනවා. අපි කොහේ මොකක් හරි පිනක් කරලා තිනවා. අපේ ලංකාවෙන් පිටට ඇවිල්ලා මේ වගේ රටකට ඇවිල්ලා දැන් නැගිටින්න දෙපයි නැගිටින්න. අපේ රටේ හිටියනම් අපි මේ වෙනකොට ආ කො ඔය ඉබාගාන දරුව අනාථ වෙලා කන්න දෙන්න දෙයක් නැතුව අපි විනාශ වෙලා දරුවොත් විනාශ වෙලා එහෙම තත්යකට අපේ රටේ හිටියනම් අපි අද ජීවත් වෙන්නේ. ඒ වුණාට අපිට අද මේ රටට ඉන්න පුළුවන්කම තිබ්බ නිසා අද අපි දරු මම විශේෂයෙන්ම මම කවුරු නැතත් මම හොඳින් ඉන්නවා. මං දරුවෝ පහක් හදාගෙන බලන්නාද මේ 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 වෛද්‍ය විද්‍යාව මේ රටේ ගොඩක් ගොඩක් මේ මේ විශේෂයි. මම දරුව පහම හැදේ සීස කරලා. උඹලා නම් පස්වෙනි දරුව නෙමෙයි දෙවෙනි දරුව වගේම සීස වෙනවා නම් උඹලා මරලා දානද මාපියන්ව? අද මගේ දරුව පහක් එළියට ගත්ත කපලා. ඒවට හොඳට බේත් කරලා. මේ මිනිස්සු තව වුණත් මට දරුවෙක් හදන්න පුළුවන් සීස කරලා ඒත් මේ රට බේර ගන්නවා. උඹලා වගේ ගොන් ගොන් කතා කියන්නේ මේ රට. නැහැ ඒකින්ද උඹට මම මේ හොඳින් කියන්නේ. මීට මෙතරින් එහාට එක වීඩියෝ එකකට උඹ එන්න එපා ටීවී නාලිකාවල දැනගන්න. උඹගේ වැඩක් කරගනි. උඹ රට හදපන්. අපේ රටේ මිනිස්සුන් ආරක්ෂා කරපන්. අපේ රටේ මිනිස්සුන්ට කන්න දීපන්. එච්චර මට ඇත්තම මට මාර කේන්තියක් උඹගෙන තියෙන්නේ. උඹ මේ වගේ බොරු විතරක් කියන්න එපා. බොරු පට්ටපල් බොරු. මොන අපායද යන්නේ? මොන අපායද යන්න හිතාගෙන ඉන්නේ? ඇත්තටම කියනවා මොන අපායද යන්න හිතන් ඉන්නේ තමු. තමුන්ට අපායක් නැහැ. මේ වගේ කියන මේ මේ ඉතාලිය කියන්නේ මම නම් මගේ මලමිනියවත් මගේ දරුවෙක් ගේන මගේ හස්බන්ඩ් ගේන මල මිනිහක්වත් ලංකාවට එන්නේ නැහැ. අපි මෙහෙයි වැළලෙන්නේ. හරිද? ඒ නිසා මේ රටට අගෞරව විතරක් කරන්න එපා. මේ රටට බොරු චෝදනා එල්ල කරන්න එපා. මේ රටේ දොස්තරවරු ගොඩක් මහන්සි වෙනවා. හමුදාව, පොලිසිය, මහජනතාව. හැබැයි ඉතින් උඹලට ඔය රට පාලනය කරග අපේ මිනිස්සුන්ව ටිකක් හැන්ඩල් කරගන්න බෑ. ඒකට මේ රට හැන්ඩල් කරගෙන ඉන්නේ. සමහරක් අය එළියට යනවා ඒ අවශ්‍යතාවයකට. සුපර් මාකට් උනත් මුළු දවසම ඇරලා තමුන්න හේලා වගේ ඔක්කොම වහලා එකපාර 6ට ඇඳුරි නීතිය අයින් කරනවා. දවල් 12ට වහනවා. එතකොට මුළු ජනතාවම ගාල් කඩාගත්තු හරක් දෙක වගේ එළියට බහිනවා. හිර වෙනවා, තෙරපෙනවා. එහෙම කරන්නේ නෑ මේ රටේ. මේක කෝටි 12කටත් වඩා ඉන්න රටක් මිනිස්සු. මේක මානව හිමිකම් ඉතාමත්ම ඉහළින්ම අගෙන රටක්. ඒක දැනගනින් අජිත් රෝහණ. සියලු දෙනාගෙන් මං ඉල්ලාරි මම අපේ ලංකාවට ආදරේ. අපේ ලංකාවට අපි ගොඩක් ආදරේ. ආදරේ නැතුව නෙමෙයි අපේ රටට අපි ආදරේ. අපි මේ රටටත් ආදරේ. මේ රටට විතර නෙමෙයි ලෝකෙ ඉන්න සියලුම දෙනාට ආදරේ. මේ අවස්ථාවේ ලෝකෙ ඉන්න සියලුම දෙනාව ගලව ගන්න ඕනි. මේ උඹලා වගේ පව්කාරයෝ නිසා තමයි බොරු කිනු නිතා තමයි මේ වගේ ලෝක විනාශය වෙලා තින්නේ. මේක තමයි ලෝක විනාශය. ගෝලීය වසංගතයක් දීලා තමයි ලෝක විනාශය පටන් ගත්තේ. දැන් බලපන් අන්න චීනේ හොඳයි හොඳයි කිව්වා දැන් ආයෙ පැතිරිනවා ලෙඩ. අන්න චීනේ දැන් ආයෙ වසංගතයක් ඇවිල්ලා. ආ ඒව හොයලා බලපල්ලා. ඉස්සල්ලාම අපේ රටේ දේවල් හොයපල්ලා. අපේ රටේ හැමදේම ආරක්ෂා කරගනි. ලනුන්ගේ මගුලවල් හොයන්න එපා. අනුන්ගේ දේවල්. බොරු කිය කිය ඇවිදින්න එපා අනුන්ගේ දේවල්. කියන්න දෙයක් නැහැ. තමුන්ට මාධ්‍යයට එන්න මේ අවස්ථාවක ඕනේ නැහැ බොරු කියන්න. ඊට වඩා රාජකාරී දින තමන්ගේ රාජකාරී මට්ටමින් ඒ දේවල් කරනවා.
තමන්ගේ රාජකාරි ටික කරගන්නවා. රටට සේවයක් කරනවා ඊට වඩා. බොරු කියන්නේ නැතුව. බොරු විතරක් කියන්නේ නැණ්ඩපා. මෙතරින් එහාට. මෙතරින් එහාට ආයි වීඩියෝ එකක් දැම්මම මම බොරුවක් දැම්මදී මම තමුන් ඇහෙට මෙහෙම නෙමෙයි සලකන්නේ. මේ විදියට නෙමෙයි. ස්තුතියි සිළු දෙනාට. මේක බලාගෙන හිටපු ඔයගොල්ලන්ට. තරහ වෙන්න එපා. මම මගේ හිතේ කේන්ති පාලනය කරගන්න බැලුව ගින් කෑ ගැහුවා තමයි තරහ වෙන්න එපා. මට හිතට ගොඩක් අමාරුයි මේ මිනිහාද මේ ඒ වීඩියෝ ටික මම ඔයාලට යටින් දාන්නම්. කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. සියලු දෙනාට ස්තුතියි.